අයබෝවන් ලස්සන ලෝකයේ අපේ YouTube channel එකට ඔයාව ආදරෙන් පිළිගන්නවා. ලංකාවේ අපිට ඊතරම් හුරු පුරුදු මලක් නොඋනත් ලැවෙන්ඩර් මල් කියන්නේ වාණිජ වගාවක් ලෙස ලෝකේ පුරා ව්‍යාප්තව තිබෙන අතිශයින් අලංකාර මල් විශේෂයක්. නමුත් ලැවෙන්ඩර් මල තරමට ලැවෙන්ඩර් සුවඳ නම් ඔබට නුපුරුදු නොවේ. මේ ලැවෙන්ඩර් ශාකයේ විද්‍යාත්මක නාමය ලැවෙන්ඩුලා. බටහිර මැද පෙරේදිග සිට උතුරු ඉන්දියාව දක්වා කලාපය තුළ මේ ශාකයේ ව්‍යාප්තව පවතිනවා. ලෝකේ ප්‍රමුඛ නිෂ්පාදන රටවල් වෙන්නේ බල්ගේරියාව, ප්‍රංශය, චීනය, ඇමරිකා එක්සත් ජනපදයේ වැනි රටවල්. දැනට ලෝකයේ තුල ලැවෙන්ඩර් විශේෂ 50කට ආසන්න ප්‍රමාණයක් විසිරී පවතිනවා. ඒ අතරින් ඉංග්‍රීසි ලැවෙන්ඩර්, ෆ්‍රෙන්ච් ලැවෙන්ඩර්, ඉටලියන් ලැවෙන්ඩර්, ඩච් ලැවෙන්ඩර්, ස්පැනිෂ් ලැවෙන්ඩර් මේවා ජනප්‍රියතම ලැවෙන්ඩර් විශේෂ කීපයක්. ලැවෙන්ඩර් ශාකය උද්‍යාන අලංකරණය, විසිතුරු මල් සහ වාණිජ වගාවක් ලෙස වගා කරනවා. වාණිජ වගාවන් මගින් ලබා ගන්නා මල් කිනිති මගින් ලැවෙන්ඩර් තෙල් නිස්සාරණය සිදු කරනවා. ඉහළ වෙළඳ වටිනාකමක් ඇති මේ ලැවෙන්ඩර් තෙල් සුවඳකාරකයක් ලෙස සුවඳ විලවුන් නිෂ්පාදනයට, ආලේපන වර්ග සහ සබන් වර්ග නිෂ්පාදනයට, රූපලාවන්‍ය නිෂ්පාදන සිදු කිරීමට භාවිතා කරනවා. ඒ වගේම තමයි මේ ලැවෙන්ඩර් ශාකයේ ආශ්‍රිතව ලැවෙන්ඩර් තෙල්, ලැවෙන්ඩර් මල් තේ, ලැවෙන්ඩර් පැණි සහ ඖෂධ නිෂ්පාදනයේ ඇතුළු විවිධ නිෂ්පාදන සඳහා භාවිතා කරනවා. ලැවෙන්ඩර් කොළ ආහාර රස ගන්වනයක් ලෙස සහ කුළුබඩු භෝගයක් ලෙසත් වඩාත් ප්‍රචලිතයි. ඒ වගේම තමයි කාලයක් එම්බාම් කිරීම සහ ආගමික උත්සව සඳහා මේ භාවිතා වුණා. ලැවෙන්ඩර් බීජ වපුරන්නේ පෙබරවාරි සිට මාර්තු කාලයේදී. බීජ පැල විවෘත පසේ බද්ධ කරන්නේ මැයි මාස අවසාන දිනවල හෝ ජූනි පළමු දිනවල. ගිම්හාන කාලයේ මැද භාගයේදී මේ මල් පිපීම ආරම්භ වෙනවා. මේ වර්ධනයට හිරු එළිය වගේම දීප්තිමත් කාලගුණයක් අත්‍යවශ්‍යයි. ලැවෙන්ඩර් නිතිපතා හා බහුල ලෙස වතුර දැමිය යුතු ශාකයක්. දිගු වියලි කාල පරිච්ඡේදයක් තුළ ජලය දැමීමේ වාර ගණන වැඩි කළ යුතුයි. ශ්‍රී ලංකාව තුළ මේ ශාකයේ වගා නොකරනත් බොහෝ ගෘහ අලංකරණයන් සඳහා කෘත්‍රිම ලැවෙන්ඩර් ශාක නිර්මාණය කර යොදා ගනු ලබනවා. ඒ එහි ඇති අසීමිත සුන්දරත්වය නිසාමයි. මේ වගේ අතිවිශාල සුන්දර ලැවෙන්ඩර් යායක් මැද ඔබට හිටගන්න ලැබුණොත් හිතට මොන වගේ හැඟීමක් දැනේවිද? ඉතින් මේ වගේ තවත් ලස්සන දෙයක් එක්ක අපි ආයෙත් හමු වෙමු ලස්සන ලෝකයේ තුලින්.